ජයවර්ධනපුර ජපන් මිත්‍රත්ව පාරේ පිහිටි ජාතික සඳුන් උයන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. අක්‍රමණිකින් යුත් භූ විභාගික මෙම සඳුන් උයන පිහිටා තිබෙනවා. සුදු හඳුන් පැල 900ක් රත් හඳුන් පැල 300ක් මෙම ස්ථානයේ රෝපණය කර තිබෙනවා. පරිසර හිතකාමී ඉදිරි සමාජයකට මෙම සඳුන් උයන උපකාරී වන බවයි මෙම අවස්ථාවට එක්වීමෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. මෙරටේ කොරෝනා වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය ඇකිලිච්ච නිසා අහිමි වෙච්ච ලක්ෂ 30කට වැඩි තරුණ පිරිසකට නැවත වතාවක් තමන්ගේ රැකී රක්ෂා ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික ජනපද නැවත වතාවක් එන්නත් කරණයම් කිරීමත් දෙක පණ ගහලා එනකොට මෙරටේ විශාල විදේශ මේ ප්‍රමාණයක් ගලාගෙන ඉන්න පටන් ගන්න. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ ආඩම්බරෙන් අපි ව්‍යාප්තිය පාලනය කරා වගේම සාර්ථක වෙන්නත් කරන්නේ ක්‍රීම ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ඇතිකරන්න අපි කටයුතු කරලා තියෙනවා ආණ්ඩුවක්. යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට එකපාරටම මේ රටේ විශාල වෙනසක් දකින්න ලැබුණා. කොළඹ පමණක් නෙවෙයි අනෙක් නගරවල අලුතෙන් ව්‍යාපෘති එකින් එක ආරම්භ වෙන්න පටන් ගත්තා. 2015 2019 කාලේ නැති වෙලා. අපි ඒව ගැන කතා කරේ නැහැ. අලුතෙන් යමක් සිද්ධුුනේ නැහැ. නමුත් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත ජනාධිපති වුණාට පස්සේ 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණාට පස්සේ අපි නැවතත් එදා ඒ තිබිච්ච යුගය ආරම්භ කරලා තියෙනවා. මෙම උයන නැරඹීමේ අවස්ථාව හිමිවන අතර ඇවිදීමේ මන්තිරු ඇතුළු තවත් පරිසර හිතකාමී අංගයක් මීටර් ඇතුළත් වෙනවා. නාගරික සංවර්ධන අධිකාරී භූ විභාගයේ මෙම සඳුන් උයන ඉදිකොට තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.